ලංකාවම නියෝජනය කරන ටෙලිකොම් සේවකෝ මේ ස්ථානට ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවට කියන්නේ ටෙලිකොම් ආයතනය විකුණන එක වහාම නවත්තන්න කියන එක. ටෙලිකොම් ආයතනය විකිණීමට මේ තරම් විශාල සේවක සංඛ්‍යාවක් දැඩි විරෝධතාවය එක්කරද්දී රටේ ජනමතයක් නැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ටෙලිකොම් ආයතනය විකුණන්න මේ වන විට ගෙන අපි කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට ටෙලිකොම් ලාභ ලබන ටෙලිකොම් ආයතනය විකුණන්න ටෙලිකොම් සේවකෝ විදියට අපි ඉඩ තියන්නේ නැහැ කියන එක පැහැදිලිව කියනවා. ඒ වෙඩි මුරයේ පළවෙනි වෙඩිල්ල තමයි අද මේ සමස්ත සේවකයින් මේ ස්ථානයට ඇවිල්ලා පත්තු කරලා තියන්නේ. මේක ආරම්භය පමණයි. හෙට අනිද්දා වෙන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ටෙලිකොම් විකිණීමේ අදහස ඉවත් කර නොගන්නේ නම් ටෙලිකොම් තුල අඛණ්ඩ වැට වර්ජන හරහා ටෙලිකොම් අපි ආරම්භ කරනවා කියන එක කියනවා. ඒ වගේම අපි කියනවා ටෙලිකොම් අභ්‍යන්තර සිටින සභාපතිවරයාට මේ සභාපතිවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපති පත් කරලා එවලා තියෙන්නේ ටෙලිකොම් විකිණීම වෙනුවෙන් පහසුකම් සපයන්න. අපි කියනවා සභාපතිට වහාම ටෙලිකොම් ආයතනයෙන් ඉවත් වෙන්න කියන එක. එහෙම නැත්නම් මේ සේවකයෝ සභාපතිවරයා ටෙලිකොම් එකෙන් එළියක ඇදලා දාන දවස අද දින මේ සේවකයෝ කොළඹට ආවේ අද අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමක් තියන්න තිබුණා. සභාපති අද මේ ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේ ඉන්න තිබුණේ. අපි සභාපති හම්බෙන්න තමයි සමස්ත සේවකයෝ මෙතෙන්ට ආවේ. සභාපති අධ්‍යක්ෂක මණ්ඩල සමග අද පැනලා ගියා. අද වැලිකඩ ඇංගිලා අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම තියන්න සභාපතිට සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අපි සභාපතිට කියනවා ඇංගිලාවත් ටෙලිකොම් විකුණන්න ඉඩ තියන්න. අපි සේවකයෝ විතරක් නෙවෙයි මේ රටේ විකුණන්න උත්සාහ කරන සියලු ආයතනවල සේවකයෝ සහ විකිණීමට රාජ්‍ය මහජන සම්පත් විකිණීමට එරෙහි සියලු මහජනතාව එක්ක අපි පාරට එනවා. වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙම රජයේ දේපල විකිණම් කෑමේ තීන්දුව ඉවත් කර නොගන්නේ නම් කියන එකත් අපි කියනවා. වගේම ඒකාබද්ධ නැත්ද සමස්ත වැඩ කරන ජනතාවම එකතු වෙලා බැයිද මේ වගේ උද්ඝෝෂණය කරන්න? සමස්ත ජනතාව එකතු වීමට ආරම්භ වෙලා තියෙනවා. අද ටෙලිකොම් සේවක සටන ශක්තිමත් කරන්න 120ක් විකුණන්න දාපු බැංකු සේවක සංගමය ආවා. ඒ වගේම නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණන්න දාලා තියෙනවා. නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණන්න දාලා තියෙන වෙලාවේ මේකට ඒ තැපැල් කාර්යාලයේ පිට විකිණීමට එරෙහිව සටන් කරන තැපැල් වෘත්තීය සමිතිත් අද මේ සටන ශක්තිමත් කරන්න මේ ස්ථානයට පැමිණියා. එතනින් නවතින්නේ අපි. රනිල් වික්‍රමසිංහ රජය රාජ්‍ය ආයතන 400ක් විකුණන්න ලෑස්ති. අපි ලෑස්ති ඒ 400ම රනිල් වික්‍රමසිංහගෙන් පෙරගන්න සටන ඉවත් කරන්න අපි ලෑස්ති. ඒක